සුපත්ති වාගරු රතන වංශ මම 2018 අප්‍රේල් බුද්ධ භාවනාවෙන් පස්සේ බුද්ධ සත්‍යයට අනුගත වුණේ. ඊට පස්සේ සරින් මේ කොරෝනා වෙනකම් මේ ධර්ම දේශනාවල් අහන්න ආවා. කොරෝනා වලින් පස්සේ තමයි නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේගේ දේශනාවල් ෆෝන් එකෙන් හරි වීඩියෝ එකකින් හරි අහනකොට හැමතිස්සෙම මට පේනවා මගේ ඇස් දෙක ඉස්සරහ ඇස් පියාගෙන ඉන්න අතරට ඇස් දෙක ඉස්සරහ චූටි ඇස් දෙකක් තියෙනවා සුදු කුණුන් රොඩක් වගේ දකුණු හැලන් කැපෙනවා. ඒකත් අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං කියන එකෙන් මිදෙන්න. කොච්චරම කළත් අනිත්‍යං දුක්ඛං මෙනෙහි කළාට ඒක අඩු වෙන්නෙම නැතුව තිබුණා. නෑ නෑ කොයි විදිහෙන් හරි ඒක ඒ උපාදාන සබ්බ උපදී පජහති වුණා නම් ඒකෙන් මිදෙනවා. නමුත් ඒ වෙලාව ඒක වෙලා නෑ. හරි දැන් ඊට පස්සේ ඒක නැවතුණා. ඊට පස්සේ ඒක නැවතිලා මට පොඩ පොඩ නිකන් දම් පාටක් නිල් පාටක් කළු පාට කලවම් වෙච්ච පාටක් වෙන්න ගත්තා. ඒකත් එහෙම ටික ටික තිබිලා දැන් අද මේ දවාලේ අර ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව බුද්ධ ඥානපත හතර දේශනා කරද්දී එක සැරේටම මට පේන මම දැස පියාගෙන හිටියේ. එක සැරේටම මට පේන දැස් ඉස්සරහින් තද නිල් පාට වෙනකට තුන එකට එක තුන දිලිසේගෙන එළිය විහිදගෙන ඇවිල්ලා එකට එකතු වෙලා ඒකත් වංචක ධර්මයක්. ඒකත් ආස්වාදනය කරන්න එපා. ඒකත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියලා ඒක නිත්‍ය සුඛාර්ථ කරගන්න නැතුව ඒකෙන් නිබ්බිලා වෙන්න ඒකෙන් මිදී නිදහස් වෙන්න. ඕවගේ වංචක ධර්ම බොහෝ දෙනෙකුට එනවා. සමහරුන්ට එක පාට සුදු ආලෝකයක් එනවා, නිල් ආලෝකයක් එනවා, බුදු පිළිමයක් එනවා, චෛත්‍යයක් එනවා, වලාකුළු එනවා, පුළුන් රොඩක් වගේ එනවා. මේවා ඔක්කොම වංචක ධර්ම. ඒ කිසිවක් ඔබ නිත්‍ය කරගත්තොත්, සුඛ කරගත්තොත්, අර්ථ කරගත්තොත් ඔබේ නිවන වැහෙනවා. ඒක තමයි අර තබ්බවුල විහාරී හොටි තදති මුත්තෝ කිව්වේ ඕකයි. ඔයගේ දේවල් බොහෝ එනවා. ඒ නිසා ඒ සියලු දේ නිත්‍ය කරගන්න එපා, සුඛ කරගන්න එපා, අර්ථ කරගන්න එපා. ඒවා නිවන නෙමේ. ඒවා වංචක ධර්ම. ඒවා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කළ ඒවෑන් හිත මුදවා ගන්න, නිදහස් කරගන්න. ඒක නෙමේ බලාපොරොත්තු වෙන්නේ. ඕවා බලන්න, ඕවාගේ දපන්න තපන්න නෙමේ. ඕනෙ මේ මුල් තුන උදුරන්න. මේ මුල් තුන රාගමුල, දේශමුල, මෝහමුල උදුරන්න විඥානය කරන බාධාවක් ඔය වංචක ධර්මයක්. ඒක තේරුම් ගත යුතුයි. ඔහොම ඔය අනාර්ය ධ්‍යාන වඩන අයට නම් බොහෝ දුරටම අර ඔය භාවනා මධ්‍යස්ථානවල සමහර විටක බුදුරුවක්, චෛත්‍යයක්, බලාකුළු ආලෝකයක් ආව ගමන් අර හාමුදුරුවෝ අන්න හරි හරි ඔන්න දැන් නිවන් දැක්ක. ඕයි කියන්නේ ඔන්න හරි නිවන් දැක්ක. මේක වංචක ධර්මයක්. මේක මේ නිවන වහන දෙයක්. තමන්ගේම විඥානයෙන් මේ ගෙනල්ලා විඥානයේ වංචක ධර්මය. මේකත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියලා ඒකෙන් මිදෙන්න ඕන. ඒක ඇවැතක්. හොඳයි එහෙනම්. අවසරයි අනුමුති කියන්න.